සියලුම ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් ත්‍රිඒක දෙවියන් වහන්සේටම පමණක් දෙමින් අදත් සන්ධ්‍යා වැනි කිරීම සමග එක්සිත් වෙමු. අද අපි මෙනෙහි කරන්නට යන්නේ ශුද බයිබලයේ නික්මයාම 17:12 වෙනි පදයේ කොටසකුයි. ආරොන් සහ හූර් දෙපැත්තෙන් සිට ඔහුගේ අත් උසුලා සිටියෝය. එදා පැරණි ගිසුම් කාලයේ අමලෙක්කුරු පැමිණ ඊශ්‍රායල් සමග සටන් කරන විට ඔවුන්ට විරුද්ධව සටන් කිරීමට මෝසෙස්ට උපකාරය සහ සහයෝගය අවශ්‍ය වූ බව නික්මයාම 17:10 දක්වා පදවල දකින්නට ලැබෙනවා. 11 පදයට අනුව මෝසෙස් දෙවියන් වහන්සේගේ සැරයට අතින්ගෙන තමාගේ අත ඔසවා සිට විට ඊශ්‍රායල් වල ජයගත්තා. ඔහුගේ අත පාතේල විට අමලෙක්කුරු ජයගත්තා. ආරොන් සහ හූර් මෝසෙස්ගේ අත් බර වන විට ඔහුගේ දෙපැත්තෙන් සිට ඔහුගේ අත් උස්සලා සිටියා. මෝසෙස්ට වෙහෙස දැනුන විට ඔවුන් මෝසෙස්ගේ අත්වලට සහයෝගය දුන්නා. ඔවුන්ගේ සහයෝගයෙන් ඉරබස්නා විට ඔවුන්ට ජයග්‍රහණය පැමිණියා. අප සැමට එකිනෙකාගේ සහයෝගය අවශ්‍යයි. දෙවියන් වහන්සේගේ පවුලේ සහෝදර සහෝදරයන් ලෙස ඇදහිල්ලේ ගමනේදී එකිනෙකා ධෛර්යමත් කිරීමට බොහෝ අවස්ථා අපට ලැබෙනවා. දෙවියන් වහන්සේසේ කරන පිණිස අපට අනුග්‍රහ දෙමින් අප මැදේ සිටින්ට යනවා. අපි මෙනෙහි කරමු. ධෛර්යයේ ගිනිපුපරකින් බලාපොරොත්තුවක් දැල්විය හැකි. අපි ආඥා කරමු. ප්‍රේමණීය දෙවියන් වහන්ස, ඔබ වහන්සේගේ දරුවන් ලෙස ඇදහිල්ලේ ගමනේදී එකිනෙකා ධෛර්යමත් කිරීමට ලැබෙන ප්‍රස්තාවන් අල්ලාගෙන ඔබ වහන්සේගේ කැමැත්ත කිරීමට අපට උපකාර කළ මැනව. ආමෙන්.